Iයිබෝන් ජයික්ග හහි දෑසනක් හොට පර්ථනා කරනව සුපෘති විදිහටම අදත් ශ්‍රලංකා ්‍යනාාගතය පිළිබඳව වර්තමානයේ සිට කතා කරන්නට අප සූදානම්. විශේෂයෙන්ම වර්තමානයේ පවතින ආර්ථිකමය අර්ුධකාරය වාාතාාවරණය පිළිබඳව. ඔබට හොඳ ප්‍රාමාණිකවබෝධයක් මේ විී තිබෙනවා. මේ පිළිබඳව නෙවෙයි අධතවසේදී අප කතා කරන්න පලාපුොරොත්තු වෙන්නේ. ඔබ දන්න අපේ වැඩසටහනයා කෘතියම. වැඩසටහනයි සංකල්පයම ප්‍රශ්න වෙනුවට පිළිතුරු ගැන කතා කරන්නට. වැඩසටහ ලාතුල ඉතා ජයග්‍රराහි विවිද්ධ මානයන්සේ ලංකාාවේ නාගත්ත සංවර්ධනහ සසිහින යතාාවත් කරගැනීම වෙරුවෙන්. විධ විශෂය ප්‍රමාණකයන් සහ සම්බදධ කරගනමෙන්. ඕන්ගේ විෂ්‍ය අනුබදධ දැනුව රටවෙත් ඔබවවෙत्ත සනිवेේදනය කරන්නට, ප්‍රශස්ත भය මාධමය දායකත්වේ, අක්ෂරය අප දාयाද කරන්දී. අදදවසත් ඒ ප්‍රශස් माධ्यමය දාयකත්ව. තාත් විශේශී දසක්. විශ්‍යයාनුබදධ සංකල්පයන් පිළිබදව කතා බාවිනුවට. සංකල්පයන් ප්‍රයෝගිකව භාවිතයට ගනිමින් ලාබ අරමුණු කරගත් ව්‍යාපාර් නිර්මාණය කරන්නට රාජ්‍යංශයයක්ත් පෞද්ගලිකංශයත් ද්‍යංශය ජය ක්‍රහනිවත පියමන් කරන්නට සමත්තුුණු චරිතයක් වෙත අදදව සේදේ. අපගේ ගෞරවනී ආරාධිනයම වුණ. ඒරාධනය අනුව හඳුනා ගනිමු ෆියච මැබ් ගමන්මාවවතේ සවිශේෂී සධිස්ථානයක් සහිට වන් කරමින්. අපගේ ගෞරවනය ආරාධනයමුූ ගෞරවනී සම්පදධදායකත් වේ. ඒ පටන්න්නරන් හොම ඉවර කරන්නකලීමට තාගන්න බැහත් අනතුර ගොන්න ඒතරමටම දැවන්තයි. මනිසාම තමයිම ප්‍රස්ථාවනාව නිර්මාණය කරද්‍ය ඔපස දහන් කරෙන් ප්‍රයෝගිකව විශානුබද් දැනුම බිම්මට මේ ක්‍රාත්මක කර චරිතයක් කියලා. අසේලෙදවල මහත්ම යිබන්නතු . බොමකවරවෙන් බතුමා පිළිගන්නවා හසල මහත්මා වැඩි කතා භානවශ්‍යයම කැමති අපේ මාතෘකාවට ප්‍රබලම ප්‍රේශවෙන්ට හිුවම් ප්‍රේශවෙන්නට. අසල මහත්ම නිදහසයෙන් පසුව අප මුහර දෙමින් පවදින දැවන්තම ආර්ථිකමය අර්බෝධයට මේදනවල අප මුහුණ දෙමින් පවදිනවා. ආර්ථික අරබුදය එතකින් විතන්වෙමින් මේබන විට සමාජ්‍ය සහ ආර්ථිකමය දේශපාලනකම අරු අර්ුද්‍යයක් දක්වාම විතන් වෙලා ඉවරයි. මේ නිසාම අබුතුමාගෙන් අහන්න අපට කොතන වැරද න්නේේ එක්ද. ස පණහා දර්ශකය බනකොට ජපානයේ පමණයි අප ඒක පුදගලාදයම දෙබනි වෙන්නේ එක්ද සමසේ පනස් දෙකවර්ශයේද ්‍රිතාානය අයබෑ හිඟගේ පියවන්නට මුදල් ගන්න අප අතිරික්තය හරහා. එවගේම එදස හැත්ත තුරවර්ශයේද ංල දේශ ආරම්බෙනව රාජක් විදිහට හැබැයි ංලලාදේශය අයගන්න තත්වයට පවශ ලංකාව වැටුණන අප කොතර ැරදුන මෙහිදී ඒ සඳහා රජු පිළිතුරක් දීමට කලින් මම දකින ප්‍රධානම මූලික වරද්දක් වර්තමාන කාලය තුළ මම දකිනවා. ඒකට තමයි ප්‍රධාන වස්සයෙන්ම ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන්. මොනම ආයතනයකින්මත් තිරසාර ගමමාර්ගයක් හෝ බෞතික සැලස්මක්. රටේ අනාගතයට අවුරුදු පණහගට ගැලපෙන්න ඉතිහාස නම් මේදක්වාම කටයුතු කර නොතිබීම කැන යම්කිසි ආණ්ඩු කීපයක් වෙනස් සුනත් ඒ තිරසාර භෞතික සරස්මක් තිබුණනාානං රටේ පිළිගන්න මට්ටමට ඒ කවුරු බලය ගත්තත් ඒ සරස් මනුව තමයි ක්‍රියාපකයුත්තේ ඒක නිසා තමයි ප්‍රධහනම අර්බුදය මම හඳුනාගන්නේ ඒ තුළ දෙවනි කාරණාව තම අසැල්වවැසිී ඉන්දියයාවාපි. උදාහණල ගත්තොත් ඉන්දියාවේ ඒ බෞතික සැලැස්ම ඒ රෝඩ් මැප් එකඒවගේ මේක බියුරුකසියක ඉතාමත්ම සාර්ථකව මොන ආ්ඩු වෙනස් වනත් මොන ඇමැති වෙනස් වුනත් ඒ සැරස්පතම ඉසරහකයන්. ස්තීරසාර ජාතික ප්‍රපත්තියක් කඔුනි සේ ජාති ප්‍රතිපත්තිය කඔොන් සතු ඉදි අපිට එහෙම ජාතික ප්‍රතිපත්ති නොතිබුණනිෙවෙේ. හැබැයි ඒ ඒ දේශපාලක් නායකයාන්ගේඒවකට පාලනගන්න නායකයාගේ කටුතු කරන අමාත්‍යමාන්්දලේ අදාළ අවශ්‍යතා අනුව රට අවශ්‍යතාවක් වසේ වෙතත් ඒ පක්ෂය ප්‍රතිපත්ති හා ඒකා බද්ධ කරන්න ගිහිල්ල තමයි මේ හුට පටට ඇතිරි තින් මම දකිනදේ විශේෂයම ඇතින්ද අප කතා කරන්නට ඕන අපි අඩුමගාන මේ ලැමම දන්නවා ලංකාවේ දෙදාස් තිහ වෙනකම් බෞික සලස්මක් කදලතිබුණ ෞතික සැස්ම දෙදදාස්තිය වෙනකං හදපු සැලස්ම මම දන්නේන්නේය අද පාර්ලිමේන්තුව දෙසීසි පහම දන්නවා කියලා. අද පාර්ලිමේන්තු ප්‍රතිපත්ති නිරුණය කරන ආයසනයක් බවට පත් වනත්. පොලිසි මේකස්ලා වනක් අපි උදාහරණයක් හැටියට පාර්ලිමේන්තුේ විවාදයක් එහෙමනැත්තං සාකච්ඡාවක් අපි නිරීක්ෂණය කරොත් අප තේරෙනවා ඒනිකං එදාවේලා ටුවස් වගේ තමයි ඒ. ඒතු කෞදාක්වත් වැදගත් විදිහට එක ඇන්නේ සංයුක්ත විදිහට රටේ අවශ්‍යතාවුවෙන් පාලමේතු හැග හිලනෑ එකක්. දෙවිනි කාරණාව තමයි ලංකාමේ අධ්‍යාපන ක්‍රමයම් මේ රටේ සංවර්ධනය වෙනමෙන් ඒකා බද්ධවස එකමතු කරගන නැහැ ඒ විශේෂයමන් දකින දෙයක්තම විශේෂයෙන්ම ැ විශ්වවිද්‍යාලවල අව්‍ය ඕනතරම් පහසුකන්තියනවා ආරන්ඩීමමටත්ං පර්ේෂණ රටේ අනාගතය වෙනුවෙන් ගමන් ගරවන්න ඕනේ ජාතික සරත්ස්ම කොයාකාරයෙන්ද කියලා ඒගොල්ලන්ට පර්ේෂණ තුළින් අඳුරගන්න. නමුත් ඒ සම්පත් අපි නිසිාකාරයෙන් කල්මනා කරණ බවක් මට නංහෙම දැනෙන් නැතිව කොතයි මට දෙන්න තියෙන උදාහරණය වීම වියහාත්මක ප්‍රශ්නයක් සංකල්ප මේ ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම මේ ප්‍රායෝගිකව මේ අවශ්‍ය ගමන් මාර්ගය නැත්තන් සැලස්ම ෞතික සැස්ම එම නැත්තා රෝඩ් මැප් එක එම නැත්තා දිසානතීල මේ රට ගමන් කරවන්න ඕනේ කවුරුන් බලීට පත්වනත් කියන එක. එහෙම කාතාන්තරයක් මමන මොනගැහිල්ල නෑ. අනිවාාර මේ නිසාහම තමයි අංශ්‍යංශය තුළම. දැවැන්ත ප්‍රාමාණික වූ අදකින් සම්භාරයක් එක්ක. වැඩ පෙන්න්නේ පුචාරතයක් එක්ක අදවසේ අපේ කතා හ ේ විදට පිස රගෙන යන්නේ. අසන මහත් ම ඉතිනින් තවත්ැන්නෙට යනව ොලකාවේ මේ බැනවිට පතින අර්බුදයට ප්‍රධහනම හේතු සාදකය බල පත් වෙලා තියන්නේෙ විදේ සංචිත පිළිබඳවර්බුදය ඒගැ කිසිීම තර්කයක් නැහැ. අයෙම එක බනදුොල පිනවන්නට වර්තමාන අයවයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ හැම දෙයක් ම අපට හේත වුණේ ඩොල අර්බුධයක් එක්ක තමයි මෙසේරුම දේශපාලක සමාජය අර්බුධය නිර්මාණ වෙමින් පවතින්නේ. අපි අරගෙන බැලුවත් එහම හැම දෑම වෙලදශේශෂය දැබන්ත හිඟයක් තිබුණ. අපේ අපනයන ආදායමට වඩ ආනයින වියදම හැම දැම වැඩි. වෙලදශේෂයහිකිිය එන්න 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 තිවර වෙලා මේ වනකට පුරාගොත් සබසානයි. අපිට අපනයිරයේ කරන්නට නිස නිෂ්පාදනයකින් තොරව. විදේශ සංචට සිහිනය සැබෑ කරගන්නට හැකියාවක් නැහැ. අප අයනවලට නිස්ස ආමාන්ත්‍රණයකින් තොරව අප මේ විදේශ සංචිට සිහිනය සැබෑ කරගන්නට. අපට වාට සිහනයක් නකින්න පුළුවන්. ඒක විග්‍රහ කරද්දි අපිට යන්න වෙනවා පොඩ්ඩක් ආපස්සට මම හිතන්න අපි ගෙවංශේෂ ප්‍රශ්නය ගැන පිවිසෙන්න කලින්. අපි ජාතික අයවැය ප්‍රතිපත්තිය හරියට අනුගමනය කරති කෙන ැටලුවක. අපි දන්නා කාලේ මං දන්න කුඩාකාල ම ම මහලතියෙන්නේ අයවැන් හිගයක්. කිසිම දවසක මම අසා නෑ මම දැකලත් නැහැ කියවලත් නැහැ. කවදාකොත් මේ අයවැය පරතරය අඩුකර ගැනීම සොඳහා ගන්නාව යෝජනා, ල ඒක ඇත්තනම පළදාායතාවට පත්වනා දෙක ඇ. මේ ක්‍රමය දිගින් දිගටම නෑගත්තහම නගේෝහම් පොලියත්ක එකතලා වැල්පොලිහ දෙන්න හා සමානෝම මේ ප්‍රශ්නය ඔඩු දූපතත්වයක් තමයි රටේ තිබුණේ ම මේක සංකයාලක නිරිපාති කලම සාකච්චාව බැරුම් කරනම ්‍රවශ්තාවයක් නැහැ. නමුත් මම එහෙම ්‍රේෂ්්‍ර ආර්ථක වි්‍යාක් යකුත් නෙවෙයි. නමුත් ම ආර්ථික විද්‍යාව විශ්‍යයක්කට හදාරලා සමාජ විද්‍යාව හොඳින් නිරේක්ෂය කරන්න නිසා. මට කියවෙන්න ම ගැරපෙන ක්‍රමය තමයි මංහිතනය අපි මේ පළදාාහිතාවය ලබා ගැනීම සඳහා කොයිම පැත්තකින්වත්. අපිට උදව්වක් පසුබිමක් ඇත් ඒ සඳහාවශ්‍ය වේදිකාවක් නිර්මාණය වෙලා නෑ එක. දෙවිනි එක තමයි අපේ නාස්තිය. දූෂය. දූෂණය වැඩිපුර කතා කරන්න නිසා මම ඒන කාල නාස්තිිකරනට සුසු නැහැ අපි කවරුද දන්නවා ඒ. අනික අපි රටේ කරන ආයෝජනයන්. අපි රටේ නයාරංගරන අපි ණය යෙදෙවම්, හරි අංකාරව පරිහාරණය කරාද පරිශීල්ණය කරාද කළමනාකරණය කරාද එ නොකරේවිි ප්‍රතිඵලයක් නිෙස නේදම මේේ මේ තරම් බැරැෙනන තත්ත්වට පත්වෙලලා තියෙන්නේ. අපි මේ සම්බන්ධව වාදවිවාද නිතරම අපිට රූපවාහින්නේ අහන ලැබෙනවාැ ඕ නමුත් සිවිල් සමාජයක් යම් ආකාරක දශක අපි ලංකාවේ ශාක්ෂරතාවය, අකුරුක් ඉග කියවීම ලිවීම වගේ හැකියාවන් සියයට අනූපහයික්මවා අතියනවනේ. නමුත් ඉන්දියාවේ එපමණ නෑ. නමුත් ලංකාේ දේශපාල සාක්ෂරතාවේක ඇන්නේ. චන්දයක් ලංමනහම චන්දය දිය යුත්තේ කාටද කියන සාක්සරතාවය අවෝධ කර ගැනීමේ හැකියාවක් නෑන ඔබ සඳහන් කර එක කවස්ථාවකද මේ යපුම් මානසිකත්තේ. ඕ ජැපුම් මානසිකත්වය තුළ කවදහක්වත් දුප්පත් මිනිහට මනුස්්‍යයන්ට ආධාහර කරලා සහනාධාර දීලා අ ඒ අවස්ථාව සම්පූර්ඩ කරන්න බැලුවවා මිසක් ඔවුන්ගේ දුප්පත්කම නැතිකිරීම සඳහා කළේ මොකද කලා අපි දන්නවා දැන් ආප්‍රේමදදාස ජනපත්තුමා හොඳ සංගල්පයක් ගෙනාව ජනසවිිය කියලා මනමට හැටියට. ඒ ජනසවිය හොඳින් ක්‍රියාප්මක වුුණා මේ ජනසවිය තුළ ඔහු බලාපොරොත්තුනනා ඒ යෝජනා ක්‍රමය තුළ මුලින් දුප්පත් මනුස්සයන්ට සහනාධාර ලබාදීලා යම්කිසි සොෑන් රැකියාවකට යොමු කරවල්ලා රටේ පලදාාහිතා විහල් අංගල දුපත්කමැතිින් තුරන් කරන්න. නේ සංකල්පය හොඳ වනාන්ට ක්‍රියාත්මක කිරීමේදී ඒ නිසි ආකාරෙන් වනේ නැ නාදාාකිරීමමකරොත්‍ර පුතට හොඳ තැනකරපය කතාව වාප නිසා. අ කියපු යපුුම් මානසිකත්වය. පැහැදිලිවම රාජ්‍ය දිගින් දිගටම පරු ලබින් පතින පසබිමක ජනතාව වෙනුවෙන් අසුබසාදන කටීද ක්‍රියත්ම කර. ජනතාවට සහන ලබා දෙන්න ක්‍රියාත්මක වුණ. මේ නිසාම කලය ගෑබෑෙන් මේ අත්දැකීම පාද කර ගනිමීමෙන් ජනතාව යපුන් මානසිකත්වයක යපුම් මාර්ථිකයක හිරවෙච්ච ජනකොටාසෙක්වට පත්වනයික තම නිරායාශෙන් සිද්ධුණ. වර්තමාන අයවය ගත්තොත්ේ හෙම නිදහ සධ්‍යාපනය නිදහ සෞකර පසේ තියන්නේ සුබසාධන කටයුතුබෙනවේ. එකොට මේ උපසාධනය කියනක ශ්‍රී ලංකාවේ ඇත්ව යුතු ඉන්න වෙයි මගේ මතය වෙන්නේ ඇතිබෙන අවශ්‍යයි හැබැයි වර්තමානයේ ක්‍රියාත්මකොන් ආකාරය සුබසාධනයක් සැබවින්ම ගැලපෙන්න්නේ නැහැ. වර්තමානද ගැලපෙන සමාජාරක්ෂණ ක්‍රියාවලයක් සුබසාධන ක්‍රියාාවලයක් අප කොමද නිර්මාණය කරගන්න නැතන් මේ තියෙන යපු මාකල්පය අප කොම ිතැන්වෙන්නේ මංහිතන්නේ ඒක ඉතාමත්ම සරලව දෙන්න පුළුවන් පිළිතුරක් ඒ සඳහ දකින ම නැහැ. ො මේ ප්‍රශ්ය සංකීර්ණ අනිර ඒ ප්‍රශ්්‍ය සංකීර්ණ භාවය මුලින්ම නිරාකරණය කරගන්නට ඕන. ඉතින් දැන් ඔය ජනසවිය සෘදධය වනා කියලා ප්‍රශ්මිස දුන් නෑනි. එතකට අන්තිමට ඒක දේශපාල න්‍යයයි පත්‍රයක් බවට පත් වනානෙ එකන පොදු අරමුණ ආරම්භක අරමණෙන් ගැලවිල්ලා මේ අන්තිමට දේශපාලන ක්‍රියාවලියයක් බවට පත් වුණ ඒ පක්ෂවල. ඒවතුන් සඳහා ආධාර කරගන්න හරික්‍රමේයටද නොවනද කියනෙ එක නෙවෙයි ගැටලුවතියෙන්නේ. ඒ තුළ කිසිම ආකාරයක රාජ්‍ය ආදායම් ඒ සඳහා වියදංකරාටඒ අපේ යාමක් සිද්ධ වන පළදායතාාවයට බලපෑවෙත් නෑ. ගොඩක් වෙලාවට නිහ ආකාරයෙන් කල්පනා කරන වනේ නැහැ. එහෙමන අපි කරන්න ඕනේ මේරටේ දැන් ඔබුතුමා සඳහන් කලා මේ විදේශ සංචිත වැඩිකරගැනීම සඳහා. අපි කටයුතු කළ යුතුයි කිය නමුත් මහෙන ඒ ප්‍රශ්නය අපි මෙහෙම කතා කරමු. එක ඇන්නේ දැන් රටේ මිනිස්සුම් කොහොමද නිෂ්පාධන ආර්ථිකයකට යොමු කරවන්නේ. එකන් නිෂ්පාදනය කරලා පලදාහිතාවේ වැඩි කිරීමේ අව්‍යතාවක් තියෙනවන්නේ අනිවා එතකට යම්කිසි ආතාරයක ආර්ථිකය ප්‍රසාරණය වෙද්දි ඒනි සංකෝජනය වෙන අවස්ථාවක් මේ ප්‍රසාරණය කියන්නේ පළල්වීමකදී ජනතාවට එදිනදා යම කරතාවක නිය නිය වෙන සඳහ මිලක් ලබා ගන්න පුළුවන් ක්‍රමණික සංසෝධ නයෙන්න්න ඕන දැ දැන් මේ අවස්ථාවන අපි දන්න මේ ඉතාමත් සංකීර්ණවම ක්‍රයිශිෂ එකක් බවට පත්වෙලාති. අපහුගේවරු දෙකතුළ මේ ක්‍රයිසික නොකිරීම හේතුවෙන් තමයි මේ ප්‍රශ්නය මේ මෑතකාල මෙච්චරම අත්තටම විතාමත්ව සංකීන බාවට පත් වනේ. හම කල්මනාකාරත ති ක්‍රයිසිෂ මනෙන්ට කියේ එක. කා ඇප්ලයි වනේමනෑ ඒ නිසා ඒ සඳහයම්සි ප්‍රශ්න කරන්නාම් තියෙන පුළුවන් න කෙසේ වෙදත් මම දකින්නේ අපි ඇර මම මොඩින් සඳහන් කරගේ දැන්වත් මේ සමස්ත පාර්ලිමේන්තුව වාඩි වෙලා මේ අයයවිවාදයට සති දෙකතුනක් පාරිමේන්තු පා්චි කරන වගේ පුලිම්ම රාජ්‍ය නිර්ධාරි මටමෙන් උගතුන්ගේ එක ක්ස්පර්ට් ලබව කඇඳවල පැල්ල එකක් කදලා ඒගොල් අන්ගෙන් දන්න ඕන මේකරතින අදහස්සා යෝජන මේ ජාතික සැරස්පන ජාතික පතිපත්තිට. අදල ඒ සැරස්ප ඒගොල් අන්තුනි සාකච්ච කල ඊළක පියෝර හැටියට ඒක අමාත්‍යමන් යතුළ සාකච්ඡා කරලා පාර්ලිපේන්තුවට ගේනනවාදවාද කරන්න. ඒකල ඒක මහජනතාවට විරුත්ත කරන්න ඕන මෙන්න මේක තම අපි ලබන ඊර අවුරුතු පහට මෙ රටේ කරන්න යන්න කියලා. දැ මම ඔබතුමාගේ මං අහන්න කැමැති ඔබද මගේ ප්‍රශ්න හන්න්නේසා මා ප්‍රශ්නයක් කහන්න ේතුවා ඔබතුමාට වැටහීමක් තියෙනනොද තරුණේ හැටියට මේ බෞතික සලස්ම හදන්නේ කවුද. භෞතික සරස්මක් දැකල දී නොද. පනිවාර. ය ඒ සඳහා දැන් මේ නූතන දියුණුවත් එක්ක මේ තාක්ෂණයත් එක්ක. ඔබටත් හැකියාව තියවේ බෞතික සරස්මට අප ඩයකත්යලලා ාකත්වය ලබා හ බලන්න ොකත්න්නේ බෞතික සරස්ම කියල ඒම හැකියාවන්නේ මේක මේ. නිියදභාවෙන් කරන්න ඕන කාරණ ති ඒ එකනිසා මතින ඒ මූුණ ධර්ම නිරදි වෙන්න ඕන ඒ වගේමතම සිවිල් සමාජයේ සිවිල් සමාජය නිර්මාණය කරන්න ඕන හැම කාරණාවකදීම ඩිසිපලින් කරන්න ඕන ඒම නැතුව ම මම දකිනවා මේ පාරය ගමන් කරදදිත් මගේ මේ හෝමාරු වෙන්න තියෙන ස්ථාන තියද්ද එක දිහා බලබල වෙනතැනකින් දකිනවා . අපේ කාර්යක්ෂවතා විහල් නංඟගන්න නායි නාස්තිය නැති කරන්න අර්පිරිමැස්මක් ඇති කරන්න දැම් ඉන්දනා අරබු දෙයක්තිී නොව. එක ඇන්නේ මේක මේ එනජි ක්‍රයිශිස්‍යකත්තිී නො නමුත් අපි ඕඩතරක් දකිනවා මහමාර්ගල පොදු. විදුල් බල්බ දවත් දලත් පත්ව. නමුත් කිසිම කෙනෙකට ඕඩටමක්න එක සමං වෙනුවෙන් සුළු දෙයක් කල අරක නිමාදායන් විල් බල්බය. ඒ මටමට අපි වැටල නෑ පේ ප්‍රශ්නයක් නොවේ ඒ හන්නනවල ගමන් කරනය ටොපි කොලේදාන ටොපිය කල දාන පාරට. මේ හැම තැනිම් අප මෙනස් පුද්ගලයම් බට පත්වෙන්න ඕන. එහම නැතුව මේ මේ නිවරදිකරීමේ ක්‍රමයක් අපි දේශපානනාක ඇන්ටයි රජහිල දන්ඩයි ැමඳදහර යන්නන්නේ. නිවා අපි සමාජයේ ඉන්න සිවිල් සමාජය හැටියට අපි නිර්මාණ සීලි වෙන්න ඕන. අපි අපේ පුළුවන්ර නිවරදි ක්‍රමයන් නි දවරසඳහ භාවිතාව න්න ඕන් ඉති මේකසක් අපහසු කාරණාවක් එකෙන දැන් මේ. කියන එක සූසනර් මට කියිය කියවන විදිර මංමෙ කියන්න අපේ රටේ දෞස පුරාම නාලිකාවල බණ කියනවා දේශනා කරනවා. ඒ ඇහුවත්ේ න සමාජයේ මේ සුරපුරයක් වෙන්නට කෞදාවගත්තක වෙන්න එක දැ නමට පමණ. ඒවානිර ප්‍රෝගම්ස් බව් විතරක් පත්වෙලා තින ෙම නැතුව මේවා ක්‍රාන්කාරි අපත් ඇල්ල මෙතන් ලොකෝට. දශනා පවත්වන්න බලුවන් මේක මෙහෙම කරන්න හෙම නෙවයි. අපත් අපිත් මේකට දායෙක් වෙන දැන් ඔය හුව තරුණ හැටට අපිත්ැමතිීමක දායක වේනිවා එහම ඕන තරන උනන්දී කැන මේකට්ටික සපෝට් එක ගන්න ඕන මේ දේශපාලන චන්දරස්වීම් තියන්ඩයි චන්දදාන්ටයික කණඩයි මද රන්නවෙේ රට දියුණු කරන්න රට හදන සරස්මකට මේ සල්දරයෙුතු කරගදන් බලන්න මේ තරුණයන්ටකාර්මික විද්‍යාල්ල විශ්වවිද්‍යාල වල මොනතරම් පර්ශෂ කරන්න පුලුවන් ලංකාව ආරන්ඩි වෙනුව පරේෂණ සහ පවල් කටයුතු වෙනෙන් ජාතිගයවන් සර එකක්වත් මෙ වෙනවද මේම තම දුරල්ලකන් මගන මේම නිවරදි වෙන්නවාන හෙම නැතව අර එදාවේලට වගේ මරටක් පාලි කිරීම කරන්න බැහැ දි මංහිතන්නේ ක්‍රයිශෂක මැනේච් නොකරීම ප්‍රධාන කාරණාවත් මේ අර්බුද වලට එක. දෙවිනි කාරණාව මම මේක දේශපාලික විග්‍රහයක් කරන්න යන්නේ හැමගමන් දේපාල කරනක් නොව හැටිය. විල් සමාජයේය වගේ යුතු සිවිල්පුරැසියක් හැටියට මට කියන්තියෙන්නේ මේ රට කරවන ඇත්තු. ඒ අය තාම මේක ප්‍රශ්නය හොඳින් ආබෝධ කරගෙන ඒ සොඳහා අරපිරිමෑස්්‍රමින් කටයුතු කිරීමේ ආදර්ශයක් රටට දෙන්න නෑ. එක නිසා මුලින්ම ඒ ඇත්තන්ගේ මේ ආදර්ශය රට එනට ඕන. දැ මෙච්චරසරු අවස්ථාවක රාජ්‍ය වීධම්පාලනය කරල තමුම් ප්‍රදර්ශනය කරන්න ඕන මම මේ පහසුගන් ගන්න නැහැ. මේ වර්තමාන තින ආර්ථික අර්බුදයහමේ කවදකොත් ඔබ දකිනවාද විට ත්යක් මන තාම දා කරන්න හැමේ මේ ම ඉන්න සමාජයේ. ඒ සියල්ලෙන්ම නිවරදි වන්න මේ ප්‍රශ්නය ගොඩදාගන්න. අපි දැන් කතා කරුම් බලන්න මේ ප්‍රශ්නය ගොඩදාගන්න කෙටිකාලන්න දේවල් දැන් කරනවන. අපි කතා කරන්නේ මධ්‍ය කාල ඉනිසා දෙව්ගයන රණ. එතකොට දැදැන් බලන්න උදාාරණයක් වසෙන්. මේ රටේ බෞතික සම්පත් කොච්චර ප්‍රමාණයක් තියෙනවාද. රි කණජ සම්පත් නමුඒ කණිජ සම්පත් අපි හරි හමන් විදිර කළමනාකරනය කරන්න හැකියාවක් තින සැරස්පක් ක්‍රමේදයක් රටේ නැහැ. එතකොට අපි සමහර වෙලාට මේවා අමුදරවව්‍යවාසයෙන් පිටට්‍රයවල ඒවගේ දහගුණයක් වී දංගල ඒ නිෂ්පාදන බාණ්ඩය ලංකාවට ගෙන්න්න ගන්න. තිම ම වෙනස් පෙන්න්නවා එකන අගගේ එකතුකව නිර්මාගේ චතන කා ැ අඩුමයි. ඒක අගේ එකුතු කිරීම ගැනපි කතා කරනවන කතා කර මදීි යම්ිතකින් පටන්ග රාෝි කරන්න ්‍රයෝ කරන්න නො කදත් බම දැකළ නෑ මේ සඳහා පසුබිමක් වේදිකාවක් ද රජය කරන්න ඕනේ පහසුගන් සැලසීමන පදාන වසීම දකින කාරනාව තම රජය කරබ නොනේ ප්‍රතිපත්ති ක්‍රියාත්ම කිරීමත් ඒ සඳහා පහසුගන් සැලසීමත් ඒ දෙකම් වෙන්න නෑනෙ ඉති එහම නිසා අපි ඒ දේශීය දේ උපරිම තත්වගුණෙන් නිෂ්පාධනය කරලලා යමකිසි අගයක් එකුතු කරලා අපි අප නෑනය කරලා. අපි අප නෑන ආදායම වැඩි කර ගැනීමේ කාරණය සඳහා. තාම අපි අපේ වේදිකාව සකස් කරල නෑ. නිවායම මේ පිළිතුර දිග වැඩ නෑහසේල මත් ඒකමක් කිසිදු බාධකිරීමින් තොරව මේ තොරතුරු සන්නවේදන ඉඩ ලබාද බාගනැටමොද විශෂය සම්බන්ධ විෂය සංකල්පය නෙවී අවශ්‍ය වෙන්නේ ප්‍රායෝවක භාවිතය. එනි චරිතයක් එක් පැද කතා කරමිසිට. අවසර දෙන්නෙට විරමයයක්හල බාගන්නට විරමෙන් අනතුරුව අප නැවතත් වන ගැම. රම අතුුවව පනැවත්ත එකොතුවෙෙන් ිියච මැ් සමගින් විතාමත් ප්‍රශස් කතාාවාක් අප නිර්මාණය කමින් පතින්නේ. වර්තමාන පවතින අර්බුධකාරය වාතාවරණයට සංකල්පයනම සංල්පමය වශයෙන් නොවෙ, විශ්‍රයානු බද්ධ වශය ොවෙයි, ප්‍රායෝග පිළිතුරු නිර්මාණය කරමින්. අසන මහත්ම වර්තමාන විදේශ අයෝජන පිළිබඳ පි කතා කර සහ අයවැය පිළිබඳව කතා කරා. විද සංචිත අර්බුදයට හොදා ආමත්‍රණයක් ලබාදීල තිබෙනවා අභිවිධ වෙළද ගිවිසුම් හර හා නිදහස් ආයෝජන ශ්‍රිලංකව ලබා ගනීම වෙනුවෙන්. හැබැයි පසුග අපේ අදදකී මරගෙන ගලුවොත්තේ හැ දේශීයේ සමස්ත බදුආදාය මෙෙන් සීර විසි පහක් විතර වෙන්නේ වෙළදාම් මත පදළම්වෙච්ච බදු. එතකොට මෙවැනි අතීතියක් එක්ක වෙළද ගිවිසු පත් සංගට පමණින් ආයෝජන ගලාගෙන ඒ විද සහ නිරිත් පැත්තෙන්. ඒ ආයෝජන ගලාගෙන ආවත්. ඒ බල පලදායි භාවිතයක් තිබේ පසුබි අදකීමමත්ක් අපිටේ විශ්වාසයක් තබනට බැහැ. මේ විශ්වාසය අපි අන්තර්ජාතික ප්‍රජාවට ලබා දෙන්නොහොමද. එක ඉතාමත්ම වැදගත් කාලෝජීත ප්‍රශ්නයක් හැබැයි ඒ ඉතාමත්ම උත්තර දෙන්න පුල් අසීරුම කරණාවක්. මඟහෙම කියන්නේ විදේශ ආජෝජික්කයකුට මෙරටේ ඇමල්ලා ආවෝජනය කරන්න පුළුවන් පහසු තෝතැන්නක් ඒ නතුරු නිර්ණේවෙලා නහ ව්‍යපාරික පරිසරය ලංකාවේ නහ ලකාවේ නැහැ එක විධ හේතු බලපානවා එක දේශපාලන එක හේතු එක නෛතිකමය හේතු ඕකාරණා රාසිියයක් බලපානවා අප අපේ ලංකාවේ ආජන මණ්ඩලයත්තිේ නො. ඒ ආවජන මණ්ඩලය සියලෝම අනිකුත් රාජ්‍යාජන සමග සාකච්ඡා කරලා නිශි ක්‍රමවේදයක් හඳලා එන ආයෝජයකයකු මේ උනන්දුවෙෙන් දර්ීමමත් කරන්න වැඩ පිල්ලක් සකස් කරන්න ඕන්න. අද වෙන්නේ එක අනි පැත්තන. එක යන්නේ මොලින් ඩොලල්මිනින සීයක ව්‍යාපෘතියක් ගැ අපි සාකච්ඡා කරොත් ඒක අන්තිමට කෙලවරනි ඩොල්මනි එකසි පණහකින් ඉතර. එතේ දොල්මිනිය පණහක්්‍ය තරවගේම තැන්තැන් වලට වීදන් කෙරවන මම මේ මේ වෙන වාාසාාවක මහෙන් නවර භාසාාවෙන් කියන්න වියන්ගාර්තීන් කියීරනදේ පේක්ෂක කොති කරුන්ගන්නවා එතකොට එතකොට අර මනුෂ්‍ය අධර්යමත් වෙන. දැ ම ඕස්්‍රේලියයානුම මගේ දැම් පෞද්ගලිකව මම කල්මනා කර අතනය පෞත්තාාගෙන යන උපදේසික සේවත්ප කායතයක් මාත්‍යක පහගගේියවුරද්ධ වැඩ කරා ෝස්ටේයනු ස මාගමක් ඒ සමාගමේ ඒ ව්‍යාපෘතිය ලංකාවට ගේන්ඩ රුපියල් බිලියනයක විතර වගේ ඉරත් එහාගිය ආයවෙනයක් ගේන්න කටවුතු කරන්න ඒ සැරස්ප අනුමත කරගන්න මාස නවය හමමාරක්ග්‍යිය. ඒ මේ ව්‍යාපෘතිය ඉදුනීසියාාවට ක්‍රියාප කරන්නග හිල්ලා ඒ අධ්‍යක්ෂමණලින් ශ්‍රීලාංකිකගේ වූනාව පරිදිම මේක ලංකාවට ගන්න තමයි සරසුනේ. දැ මේ වෙනකොට ඒ ව්‍යාපෘතිය ක්‍රියාප කරන්න බැහැ මොකද ඒවගේ දැන් වියදම දෙුණ කකරොත්වල වැඩි නිසා දර තාවකාලයක අත්තිිට ොලතින. ඒ හේතු වනමකද අර අනුමතිය දෙන්න මාස නමය හමාරක් ගිය නිසා මි ප්‍රයකුදාහරණයක් යන්න. ඒ ව්‍යාපාරකෝ ඒ අදහස දැන් අත්තරගන වගේ තියනොම් මේ වෙනකොට ඒ සදාහා අවශ්‍යය ඉඩමත් මිනිදික ලිවරයි. නමුත් තරා අනුමත කිරීමේ ක්‍රියාවිලියට ගිය කාලයක්ත් එක්ක ඒ ව්‍යසායක්‍යයන් අදරමත් පවට පත්‍ර මේක සුළු උදාහරණයක් පමණයි. දේවගේ උදාහරණ අනන්ත අප්‍රමාණ අපි අහන ති නොව සමාජයේ අපි ගැටෙනු සමාජයේ එහෙම නැතුව මේ එකම හැමිලිය ගැනීමේ රජයේ ඉන්නවේ පහසු ගන් සරස්වන්නෙක් හැටියට. ඉදි මේක දේ පා අන පිටිස්සයන ඉට පස්ස ගොල්න්ගේ ඌමනාව ටු කළල දෙන්න වෙන ඒ වැඩේ කරවගන්නම් ඒ ක්‍රමය වෙනස් ව යුතු. යම් කිසි රාජ්‍ය තාන්තනයක් රාජ්‍ය යන්තනයක් තිබියුත එක තැනකින් මංකැන වෙන එකහක් කතාාවම නෙ එක හක් ැට කියෙන නෙවෙයි. යම් කි තැනකින් මේ න්‍යාමනයවෙන්න ඕන. යම් පිළිගත්ත සාධාරණ කාරසීමාව තුළ මේක අනුමතිය දෙන්න පුළුවන්ද බැයිද. බයිනම් මොනාද කාරණ එමනැත්තා දෙන්න නම්? ොහද අඩු පහන්ු සකස් කරන ්‍රාත්මක වෙන්නෝනේ ස යෝජනාව වල ත ප්‍රෝසර්ල එක. එහම එෙම උපදේශ කැක්වත් ලැබෙන් නැන. දී කොහමද අපි ජක ධර්ීමමත් කරන මෙරට ති කල්පනා ක ලබලන්නකු දෙයාන් සමාජීයේ ප්‍රශ්න. ඉතින් ඒවගේ විසාල ගැටලු රාසියක්ව හ මනන් දකින්නේ ඔය කිය බලාපොරත්තන විදේශජකයන්මතිීන වර්තමාන අස්ථාවර ආණ්ඩුවක් කරත පෙන තෙක් නක ජක ලක් එක මන විශසාස කරන්නේ නෑ. සංචාරික ඒ ඒ හජය ප්‍රමුකත්තිදීලා තියෙනවා. සංචාරකර්මාන්ත්‍ය දියුණු කරන්න ඒ සංචාරයකයන්ගෙන් විජ සෙමිණීම ලබා ගැන එක වෙනම කතාවක්. ඇ ජස ආයකය ගෙන්න්න ගන්න එක හම්පූර්ණය පරස් පර වෙනස් පසුමය කරති සිදුව ද අනිමා ස මහත්මං තනින් තවත්තන කරන ව මේ. අවසර ලබා ගැනීමේ ක්‍රමවේදගෙන කතාවුන් නිසා. රාජ්‍ය සේවයට බර්තමානය බන විට බෙන්ම්මට්ටම එල්ලබෙන චෝදනා විත්තාමත් හැයි. පැහැදිලිවම පලදායි වූ කර්තවයක් රාජ්‍ය සේවකයා හරහා යටු නොවනවා කියනක සමාජ මතය. මගේ ප්‍රශ්නය වෙන්නේ ඔබතුමත් රාජායනය රාශ්ක ප්‍රධාන තනතුර වල හිටපු ඉතාම්පත්ම ප්‍රමාණ අවබෝධයක් තිබන චරිතයක්. මේ නිසාම වර්තමාන රාජ්‍ය සේවකෙක් නොවේ බුතුම බතුතමාන යෝජනය කරන්නේ පොදු මහජනතාවගේ කුලකය. මේ කුලකේසික රාජ්‍ය සේවේ පෙරාද්කනෙක්ක බලද්දි. වර්තමාට රාජ්‍ය සේව පිබව බොතුම ්‍රෘක්තිම ෙන්න්න පපුළුවන් ොදකි පිරීම. පලදාායිතාාව විතාමත්ම අඩුයි. ඒ පළදාාහිතාවේ ලබා ගනීමම සඳහක් කිනිසම සලස්මක් නෑ ඒ ආතනවලට අනෙක සුසු පුද්ගලයන් සස දංඟගලට පත් කර නැහැ. මේ සුසවි කියලා කියන්නේ අධ්‍යමන සුසකම නෙවෙයි. යම්කිසි ආයතනය කර ප්‍රධා පත් කරදදී. ඒ ප්‍රධානයාට කාරය බාරි ඉටුකරීම සඳහා යම්කිසි හැකයාාවත්. තියෙනවාද ඒ සඳහා යම්කිසි දනුම්බාරයක් තියනවාද කිය නිරීක්ෂණය කරල ආදනක පදානය පත් කරන්න ඕන ඔ රටේ වෙන්න හම නෙවෙයින්නේ අදාළ ඇමතිවරයා හෝ එම නැත්තම් වෙනත් මාර්ගයකින් අරපිකිනවාන බල පෑම් කරලා යමකි තනතුරට පත් කරනවා. එහෙම උනහම ඒ ඒදේ ඒ අදරනට කෙරෙන්නේ නැහැන එම නැත්තන් ඒ ආයතනවලට ෘත්තිීය පුහුණුවක් තියෙන උෘස්තිිකයන්. ෘථිකයන් මඳවා අතුරත් කිරීම කළ යුතු ැ මම දකින දෙතා මෑතකාලේ ම උදාාරණැෙක් වට කමක් නෑ. මිල්කු ආයතනේ හොඳ පරිපාලිකෙක් හිටිය ඔහු ඒ ලාබදායි ව්‍යපාරයබාලට පරිවර්තනය කරලා ඉට කාල කටි තරණවියෝසායකේ මං පෞද්දිලි ගොහු කෞති කිලව දන්න හ ම මේ මාධදී තුලින්බන් දැක්කද දෙේක වැඩක සේවකයන්ගෙත්ට ලැබුණන තොරතුරවානුව ඔහ ෂනිිකෝම ඉවත් කරලා වෙනෙන පත් කල දෙක කාර්ක්ස්ථාව ය බිින්දුර ැහැ තිව එක උදාහරයක් පමණයි. වගේ උදාහර අන්ත අනන් මම කියන්නේර හරියට කරන කෙනගේ දෙේපාලනි බලන්න හොඳනෑ ආ්ඩු වෙනස් වනත් හරිට කරනමින් අතර තියන්න ඕන. තිල යායතනින් උපරිම ප්‍රෝජණ ගන්න දායකප් ආර්ථකයට ලබා ගන්න ඕන. මේ ක්‍රමේ වෙනස්ව යුතු මග නිලධාරීම් එහට මෙහට මවරුකිරීම තුල තමයි. එක මංිතන මූලික වැරද්දක් අපි කරගන්නවා ඒ දක්ෂයන්ට ඒදේ කරගයන්න අවස්ථාව නොදීීම ඔවන් ොතෙනීම පුංචි බදහත්තිය නවතත් කර සේල මතමට වවසරයි. අප බ්‍රතාානයේ බස් මිනිස්ට පාලමේතු සංල්ප ගැන කතා කරනවා. අප ඒක මතමයි මහිට ආදේශකරග ැතිබන්නේ. හැබැයි බ්‍රතාාන්නේය පවතින පාලනතන්ත්‍රයේ, යහපත් ප්‍රශස්ත වූ ප්‍රවේශන් පිළිබඳ වර්මානය පමණක් නෙවෙේ අීතය පවාශ ලංකාවේ යම්කිසි ප්‍රාමාණික අවබෝධයක් අදකීමක් තිබ්බද කියනෙ ප්‍රශ්නයක් මම එන්නේ ඔබතුමා කියනවා මේ අපේ අයතනවල ප්‍රධානන්ගේ ධූරකා ඉතාමත්ම ආයුකාල අඩුයි උපරිම වසර පහ. වසර පහි හා දූරකාලය බලාපරොත්තු නිතාහමත් මමාරු. මේ නිසාම අර ජාතික ප්‍රතිපත්ති සම්පාධනයේදී දැවන්ත ප්‍රශ්නයක් කොතෙන්ට මතුවෙන හැතු හේතුව පවතින රජයට පක්ෂපාතිබිය යුතුමයි රාජ්‍ය සේවය. මේ කේදවාශචකය නිසාහම අරජාතික ප්‍රතිපත්ති සම්පාධනයයේ දී රාජ්‍ය සේවකයාගේ ප්‍රශ්ත දායකත්වයක් ලබා දෙන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම තමයි රාජ සේවකයා නි පලප්‍රෝජල ගන්නවද කියනත් ප්‍රශ්නයක් අපගතා කරමමේ ගැන. ඔබමන හිතන රාජ සේවකයාගෙන් පල ප්‍රෝජන ලබා ගන්නවා එය කියන එක මට කාසික දෙපැත්ත වගේ අනි පැත්තව තමා දැන්යි රාජ සේවකයන් තමන්. වගකීම ඉටු කරනවාද නිසියාකාරෙන් කියනක එකක් ඒ හුගෙත්චුතුකමත් තියෙනවාන ඒ ඔබරිමේ ලබා දෙන්නේ ආයතනයට ඒක ඒක නිසාාකාරෙන් කරනෑ කියනක මගේ හැකිීම. දෙක ඒ අනිපැත්ත තමයි ඔහුගෙන්ගේ නිසි ප්‍රෝජිනය ගන්න කළමනාකාරෙත්තය ඒක හරියට කලමනා කරන්නේ කරන්න තිකමත් ප්‍රශ්නයක් නෑ දෙනිසා දෙපැත් අක්ති නොමේ කතාාවවෙේදී නමත කෙසේ වෙතත් බොහෝ ආයතනවල ආකාරමිකතාවෙන් තමයි කටුතු කරන්නේ ඒකනිසා තමයි මේ රාජ සේවයද අඩ පනවිලාමට්ටමට පද්ල තියෙ ඉති උදාාරණය පසෙන් අපි දත්තුත් දැන් හැමපද ලංකාවවෙතියන රාජායතන හාරසියක දෙහක් හාරිසිට වැඩිමිසක් අඩු නෑහ සමහර ආයතන පාළු ලබමින් ඇයි මේ අරයි යන්නේ දැ ශ්‍රී ලංකන් ගුවන් සේවය ගන්නකු ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒක පෞද්ගලිගී කරණය කරලා ඒක දුවන්න දුන්නානං අනති බැටියට අද අපි මේ ආර්ථික වේශණය මේ තරම්ම දරුණු වෙන්නන්නේන. එකක්. අනික මන් තවදාාරණයක්ත්තම ඇර පාලකයන්ගේෙන් පාලකයන්ට මේ ප්‍රතිපත්තිය වෙනස්සන්න වැඩකටතු වෙනස්වන්නෙ කියව දැන් අර යහපාලන කාලේ තිබුණයි සැහැලු දුම්ර ව්‍යාපෘති. කිසිම සාධාරණ හේතුවක් නැතුව වර්තමාන් රජයේ බලයට පත් වනාාම එක අහෝසිකර. එක වන්දිද්ග වන්න ඕනා මක මේ වගේ වැඩ වෙන්න හොඳන. එක එකනාාගේ අ අදටත් ජපානය අපේකින් තරාගර ගත්තන්නේේ ය අප ජතියන්තර ප්‍රතිබත්යමොකද මගේ රට ඇතුළ කරන අමනකම් වෙනුවට මේ ජාතින්දටට ඇ ඇඳල ගත්ත හම අපට රටක්කට විසරහට යන්න බැහැ තුරුආෝුජකෙක් විශවාස කරන්න. ඕහත් කාරණ . බතුමආරමය මේ රාජ්‍ය තාාන්තක සබර්තමය කතාව තව තව දිගත්වෙන කතත් එෙක් රජ තාන්සක සම්බතා ගත්තොත් එහැම පහදිි වර්බදක තියෙන්නේ. අපි ඇරලෝ මේ පලන් ප්‍රශ්නත් එක් අපි ලොක රසියාවත් එකක ප්‍රශ්නයක් ඇති කරගත්ත මස ගානක් අපේ අපන තහනම් කරමටම රුසිාව වැටුුණා ඉට පස් ඉදියාව ගත්තොත් ම අපිත්ක්ක තරහයි. චීනය පොහර ැවත් එක් යම් කිසි ප්‍රශ්නාකායහම දත්වයක් මතු වන. ඇමරිකාය ප්‍රශ්න තිබෙනවා යෝපා සංගමය ප්‍රශ්න තිෙනවා මේගේ දැවන්ත ප්‍රශ්නය රාශියක් එක්ක තමයි. ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව දංකිත ප්‍රශ්නයක් මතු වයෙනවා අපි මේක හරිතැන්ට කලමනාරණය කරගත්තොත්තේ හැම හොඳ ප්‍රවේශයක් මේ ද අපේ විදේශ සංචිට අර්බුන්දර වැඩි කරගන්නට නිසි විදේශ අයෝජන ප්‍රපත්යක් අනුගමය කරනවා නම් විදේශ සම්ලිත ප්‍රතිත්ය අුගමනය කරනවානසා විශේෂයෙන් තානාපති සේවයක් අනුගමනය කරනවාන මේකට කරන්න පුළුවවා ඇයි අපට මෙතැට යන්න බැරුුණේ ඒක විවිධ පැති තියනවා ඒ ද මගේ මේ කානය තුළ ම දැකපු හොඳම විදේශ ප්‍රතිපත්තිය මම දැකපු දේ තමයි සිරිම බ්ඩාරනාක මැතිනිය කානෙ නොැඳු ජාතිනෙක්ක පවත්තපු ඒ විදේශ සම්බන්තා විදේශ ප්‍රතිපත්ති ලක්ෂ්පන් කදරරිගාමන් මහත්මයා විදේ සැමතුවර හැරිිර කාර්ය භාරය ඉ මේ වගේ හොඳ දේවල් රට ඉතිබුණ. නමුත් ඒවා දේශපාන න්‍යායපත්‍රයන් අනුව රාජ්‍යසය වගේමනේ පතිිරලයාවන්නේ මහකම සාරි කරලයවන්නේ පක්ෂට හිතවත් වයිසටගේ කෙනෙ. දේශපාලන පින යක් එක දේපාල ඒක සමහර වෙලාවට ඔය දේශපාලනය කරන හැතුව බලාපොරොත්වෙනවානන්නේ. එතකොට ඒ ඒ ගිහිල්ල ඔහු මකද්ද කරන්න. ඔහුට එක ඒ ඒ රටකන අවබෝධයක් තියෙනවාද. ඒ කලාපිගෙන අවබෝධයක් තියෙනවද කෙනේ. දනි වාරම්ම ඒ තානාපතිවරයා වසයෙන් යන කෙනා නම් රටකට. රට හමස්තත් නිෝජන කරන්න ඕන අඩුගාන ඔහුට අපේ රට ගැන කෙසේ වෙතත් ඒ ියන රට ගැනමත් පරිමාන අවබෝධයක් ඇතුව ඒ රටේ රාජ්‍ය පාලනය ඒක සංස්කෘතිය කොහොමද මේ ගොල්ලන් කලාපය හටියට කටයුතු කරන්නේ ඔහු ඒ සඳහා කොයිආකාරයෙන්ද අනුගත වෙන්න ඕනේ එහෙම පුහුණුවක් දෙනවද කියන ම දන්න මුතු මන් තානාාවපතිවරප කෙලා හිට ැද නිසා නමුත් ම ආහලතිනෙද ඉන්නම් ඔය හැන්දෙන් අරපය ක්හෙමන උගන්නවා ඒ මැනස් සහෙම ගන්නල යවනවා. ඒක ඉතර ප්‍රමාණවත් නෑන හරිම මේ කිව්වයි කියලා සහර යමනාපෙන්න්න පුළුවන් මන් දන්න සරමින් මේ කියන්නේ මහිතන ඒ රටවලගිහිල්ල ඔෝගේැන් ඔහුට දෙන්න ඕන්නේ මොනහද ඔප කලේ උත්තේගිහිල්ල එතකොට ඒ සමහර වෙලාවට තනාපති ඉන්නවා රජය වෙන කෙනෙක්වලේ තානපතික වැඩ කොරවන තනපති දන්නත් නෑවෙල එහමවෙන්න බැහැ එරට නියෝජනය කරන ඔහු අනිවාර්මඒ නෝජනය වියුත්තුයි ගේ පරින් පලදාායිතාව ගණ්ඩෝන උපරින් පලදායිතාව ගන්නනක් හරි කෙනෙක්ව ඇතෙන්ටය අන්්ඩෝන බාසාාවගෙන හොඳ බාසාගෙන අවබෝධයක්තියන රටේ සංස්කෘතියගෙනන අබෝධයක්තියන සමඳන්තා ඇතිකර ගන්න පුළුවන් නැට්වර්කින් රලේෂන් බිල්්ඩක් කන්න පුුවන් කෙනෙක්ව අපි තන්ගලට යන්න පිළිගන්නම හක්කවන්නෝවා දේ වැඩි පහස වෙන. හම තත්තන ක ේනවා ර රජ සේවක ලබිතා කරපු නිසාහම. වර්තමානයේද මාධ්‍ය හරහා ඉතාමත් ජනප්‍රිය කතා බහක් තමයි ආයතන ප්‍රතිවීව ගත කිරීම සහ පෞද්ගිලි කාතියන සමවෙන්න.ල නොලබන රාජ්‍යායතන පෞද්ගලි කරණය කළයුතු කෙන කතාව. මේ නිසාම මගේ ප්‍රශ්නය වෙන්නේ අපි එකම උත්තරේ පෞද්ගිලි කරණය විතරද අපිට බැරිදිට මෙහම මේක විසිද ගන්න. ඒක මම ගන්නහ සට පණහැ පණහ පිළිතුරක් දෙන්න අපි මේ පෞද්ගලි කරනය එමනැත්තං මේ කටයුතු අප කරන්නට අවශ්‍ය වෙලා තියෙන්නේ. යම්කිසි දිගුකාය සැස්මක් මත පිනිිමිද භාවෙන් යම්කිසි ස්ථාවර ක්‍රවේදයක් තුලනේ. මුලින්ම මංහිතන්නේ අපි මේ උත්සාහ කරන්න ඕන රජයක් හැටියට මුලිින්ම පාඩු ලබන ආයතන තරීම මයි කරන්න හොන් ට ප්‍රටිකක් ැටියට න ගැටලුව තියන්නේ මොන ආයෝජකයද ඉන්න ඉස්සරහට පාඩු ලමනය වගන්න හයවාර ඉදි මේට රාජ්‍යමික සායකතවය න්නක තම න පශ්ය ඉදිිකම පාඩු ලැබවා පෞද්ගලි කරනය කරන්න ආයටට කැමතින මිදි. එතකොටට එතන්දින්න මූලධරම ප්‍රශ්නයක් පැන්න ගෙනවා අ ලාබ ලබනඒවා නොදී පාඩු ලබනය තරක් කරන්න ගවත්? අෞුජකයන් ගෙන්වා ගැනීමට තිෙන හැකියාව පිළිබඳ අභියෝගයක් පැමිණෙනවා. ඒක නිසා හමයි මංගිතැන පාඩු ලබන්න පාඩු නොබන න දෙවරගේීම එකවර පෞද්ගලී කරණය කිරීමේ අව්‍යතාව පෙන්න ගෙන්න්නේ. දි මේක බොහොම වාද්‍යදෝර තුරුදන ප්‍රශ්මයක්. මමනන්ම් දකිනවා ඔය පාඩු ලබන ආයතන නැවත්ත තුවිහෝ ගත කරලා ධනාස්පක පැත්තට ගැනීමේ හැකියාව තියෙනවා සමහරදේවා. සමහරාහිතන.ඇ බොහොමයක් ආයහිතන එහම ගඩගන්න බැරිව බා්ඩාරය ැෙන ත්යක් නැතිවේලා ති අපට බැරිසල් හත්ම යම් කිසි ප්‍රවේශයක් ලබා ගන්න අඩුම ානය මේ ලාබ ලැබීම කෙසේ වෙතත් තමන්ගේ වියදම් පියවා ගන්න බත්තමු කි අ අපට බැරි මේකට ප්‍රවශයක් න මොමක කිය අප අනිවාර එහෙම කළොත් එකන. මේලා පාඩුල් ලබන ආයතන යම්කිසි ටාගට් එකක් දීලා ඉන්න ප්‍රධානීම් අනිවාරය ලබන අවුද්ධය අය වෙනකොට මොල මේ බ්්‍රේක්කීවන් කරන්න ඕනෙ එකෙන ටාග චෙලෙන්ජ් එකක් දලා අන එතකොට දැනර පාරු ලබන සංකල්පෙන් ඇත් වෙනවානිනිවා ඇතර ඒක ප්‍රතියහු ගත කිරීමට පහසු ක්‍රමයක් වෙනවා. හොඳ වේදිකාකොඩ නිර්මාණ වෙනවා දේක හොඳ හොඳ මේ මේ ප්‍රශ්නයක් ඇති මට දෙන්න උත්තරෙත් ඔබො දුන්නයිඉති. ෝ තිත්ත තියබතුවන්ට අස හම මගේ මේීලක ප්‍රශ්නය වෙන්නේ අප ආරම්ිද කතා කරවගේ ්‍රුලංකාව අධ්‍යාපනය. බොහෝ විශය ප්‍රාමාණකයන් මේ මදිිරිත්වට මේ මයට සරටහන තුින් ප්‍රකාශක තිබනවා අධ්‍යාපන වෙනස් වී යුතුයි කියලා. හැබැයි වෙනස් වන පාටක් මේ මෑත ඉතිහාසේ සහ නුදුරුවනාගතයේ දී පේනට නැහැ. අපි කෝම අධ්‍යාපන වෙනස් කරන්න ඕන. ශිෂ්‍යක කේද්‍රී ධ්‍යාපන ටාවක් කියලා. නාමකරණය තිබනට ප්‍රාල්ික අදදකීම. විශය ලාභක්තුළ දරවා හිරවෙලා ති වෙන්නේ ගුරුවරයා හිරවෙලා තිබෙන්නේ. මේ නිසාම අටපහ රස්සාාවකට දරුවා හුරුරන වැරන්නට නිර්මාණත්ක චින්තනයක හිබිදරුවක් බිහිවෙනවාද කියනෙන පශ්නයක් අධ්‍යාපන ොද්බතුමක් රෝජාව. මෙමයි ඒ සම්බන්ධව පැහැදිලි අදහසක් පල කරන්න තරම් මම ප්‍රමාණමත් හැකිවක්ට තියනෝයිකිලම විශවාස කරන්නේ මම යමිසිි අධ්‍යාපනයක් ලබව ගෙනෙක් නමුත් . ලබනාකාරුවක් හැටියට ප්‍රධානයක් හැටියට දකින කාරණාව තමයි ලන්තාව ක්‍රියාපක වන අධ්‍යාපන ක්‍රමය රැයා උත්පාධනය කරන්න නැත්තන් නව ැකියාවන් නවඋත්පාදනයන් වගේ දේවල් බිහි කරන්න නිර්මාණ සිහි නැකන එක සම්ප්‍රදායක මට්ටමින් විෂානුබද්ධ කාරණ සාකච්ඡා කරෙනොවා ඒව සාකච්චා කර ්‍රශ් පත්තරයක් දෙනවා ඒකට උතරලීීමන ශිෂව හක සමත් වෙනවා ඔහු ඒආකාරෙන් විශවවිද්‍යාලට පිවිසෙනවා විශ්වවිද්‍යාලයට ඒම කරනවා. දි මම හිතන්නේ අර වෛද්‍යවරුන් ඉන්ජුනේරුවරුන් යම් ආකාරයක ප්‍රමාණමක ප්‍රායෝග දැනුමක් ඒ විශේධාරාවතුළ ලබා දෙනවා. මතන මෙය සමස්ථ අධ්‍යාපන ක්‍රියාවලියටම එකන ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාසල් මට්ටමෙන් අරඹිය යුතුයි එකද ම ප්‍රයක්‍රාකානන ක්‍රඩාකිරීම නෙවෙයි ක්‍රඩාකිරීම ඒ අත්‍යවශචය ළමයින්ට නමුත් ඒන් බැහැරව අනිමානයම කැන යම් කිසි දැක් නිර්මාණ සීලී දරුවමට පත් කරන්න එගුලන් ඒ පාසල් අධ්‍යාපනයම යම් යම් අප අරකින එකක ව්‍යාපෘතිය සයිමන්ස් දැ නි කොජ් එකක් වුණලත් දුන්නා වැඩිපුර අපි දකින්න එසයිමස් න්නේ ගොල්ලන්ට එකගුලන් දෙේන මාටුකාක් පලට්ෆෝර්ම එක කදලා දෙනවා මේ ඒෙන දැනු සම්බාය ලබාග නිර පසේ ඔුන්ගගේ ගන්න සයිමන්ස් කර ඒගොල්ලන්ටවය ධර්යමත් කරනවාගැනෙ අන්නේ ළමයගින් එළියට ගන්නෝනයාගේ නිර්මාණශීරීත්වය නත් එහම ක්‍රමය කර ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ප්‍රමාණෝත් පටවෙන් සකසලා නෑක කියනක තමයි මගේ තේරුම් ගැනීම දෙවිලි කාරණාව එක වෙනස් කරන්න නම් මේ සමස්ත ක්‍රියාවලිය අධ්‍යාපන ක්‍රමයම ොලෙදම ස්ස කරනය කරීමට ලක්වෙන මහ ඒ සදදා වෙන්නඇති ජාතික අධ්‍යාපන ආයධනය කියෙනක් බිහිකරේවෙලාේ. නමුත් ඒකනුත් අවස්ථාවට උනාධ කියන පිටිබඳු අභියෝගයක්ති නවා.ව අසල බහත්ම වර්තමානයේදී බුජිත් සංචි තර්බුදියට තවත් ප්‍රවේශයක් විදිහට රජයයෝජනා කරනවා. රාජ්‍ය සේවකයට පවා විදේශ්‍රමකයෙක්ට පත්වනට පුළුවන් කියලා. ඉතාමත්ම හොඳද ප්‍රවේශයක් එකකමක් නිසාද රජු ප්‍රේෂණ රහ තමයි අප ඉතාමත්ම කෙටිකාලීන මේ පවතින් අර්බුදයට යම්තක් දුර තිරිසර විසිදුමක් වට පරවත්තන ගන පුළුවන් වෙන්නේ. ඇතට මේක හොඳ යෝජනහබක්ද අපි ඔහේ අවනවයි කියලා විදේශ්‍රමියක් නිකම්ම නිර්මාණය කර වැඩක් නහැ ටන් නිස ෘතතිය පූුණුවක් සහය රටවල් පිළිබඳව අපට යම් කිසි අවබෝධයක්කෝන්ට ලබාද යතුයි මේ මේ පිරකළයුත් ේවල් කරන්න නැතුව එක පාටම විදශ් ගත ශ්‍රමියක වට රාජශේවකය පත්කිරීම සුදුසු ක්‍රියාවක්ද මමහිතන්නේ මේක වෙනම විදිට වෙනම ඕෝනයකින් දකින්න ඕන මෙම මේ කෙටිකාලින දේවල්ල අපි කියන මක් කෙටිකාලන දේවල් දෙ පපැත් දක් තියනවා එක පැත්තක්තමයි රජය බලා පොරත්තුනයි රාජසයවක අවුදු පහකට නිදහස්කිරීම තුළින් ඕගේ වැටු් සඳහා අනිකුත් කඳාව කරන වියදම රජයයට නැතිවෙනවා. එක පැත්තකි. අනි පැත්තෙන් ඔහු පෞද්ගලිකෝම යම්පිෂටකට සේවයක් කල්ලා විදේශ විනිමේ ලබාගන්න ලංකාවට ප්‍රේශණය කරනවා කියන අබිල් ප්‍රය එවෙන්නේ ති මේ එක ැල්ලා ඇතරම ඒ ඇතම මේ කෙටි කාලනිත්. තාවකාලික පැස්තරයක් අන්න එකතවා හරිම සරලම තේරුම් ගන්න පුුවන් නිර් වචනය. ඉතින් ඒවා කොයිදනන්දුරට සාර්ථක වෙනවාද. මේ තිෙන ආර්ථික අභියෝග හමුවේ ගොඩක් සේවකයන් කැමැති විදීස රටකට ගිහිල්ල යම්මිසේ ආදායමක් ඒ කාරතුු ලබාගන්න. ඒක මම දකින්නේ එක මේ තාවකාලික පැරස්තරයක් ඒ තිරසාරභාවෙන් කටුතු කරන්න පුුවන් හොඳ යෝජනාවකට මනන්දකින්න නමුත් දිින් මේ තින ප්‍රශ්නේ ගරන්. ප්‍රශ්නයයම්තිට පාලනි කරන්න දත්ත ක්‍රියාමාණය කරට මන්දකින්න. අසර පහත්ම කාල වෙලා විතාමත් වේගෙන් ගනාගෙනේ කතාබහ ප්‍රායුවක නිසාමවෙේලා පිළිබට ප්‍රශ්නයක් මට දැනන්න්නෙම හැයි තර්මටම දැවන්තූ ප්‍රශ්නාවලයක් ඔබතුරගගේ ගහන්න ට හිතන හැ ෙ කාේ හරත් යනවා ඇසර ත්ම ප්‍යවසන මිත්තුකගේ පේ නි බතුමගේ හන්කමති වර්මාය පපනකොට ශ්‍රවීලංකා විතරක් නැවේ සමස්ත ලෝකයම සේලුම රාජ්‍යයන් වල. ර්ථිකේ ජීවානාලි බොඩ පත්වවෙන්නේ ුලුහා මධ්‍ය පරිමණ නිවසායිකරවා. හැබැයි ශ්‍රී ලංකාව තුළ දෙදහස් පහළව වර්ශය සිට මේදක්වාම මෙ සියලූම ආයතන එකට එකතුකට ගත් සමස්ත ප්‍රතිපත්යක් නිර්මාණය වෙලා නැහැ. ආර්ථිකය ජීවනාලීට එසේ නම් අනිත් අංශ ගැන කවර කතාද. මගේ ප්‍රශ්නය වෙන් එම ශ්‍රී ලංකාවේ සමස් ජාතිකාආදා එවැනි සීට පනස් දෙකගේ දායකත්යක් ලබදෙන සුහා මධ පරණ නිවසායකරවා කියියවත්පාදන සට හතලි දෙක් තියන්නන්නේ මේ අනචේ. මෙච්චර ආර්ථිකරට ප්‍රශස්ති දායකත්වයක් ලබාදීලත් සුළුහා මධ්‍ය පරිමාණ විවසය කරවා ආරක්ෂා කර ගැනීමට හෝ ඔවුන්ගේ නවෝත්පාදන සදායන්කිසි ප්‍රවේශයක් ලබාදීමට රජයෙන් ආමාන්ත්‍රණයක් නැහැ. අපි මොකද මේක කරනන්නවඕන සුළහහා මධ්‍ය පරිමාණ විසය කරවාගේ ඇත්තින්. ඔබතුම පෞද්ගලිකංශේ ආයතන ගණනාවක ප්‍රධාන අතනතුර හිටිපු කෙනෙක් මොකද රචයෙන්න්නඕොනෙද. මහිතන්නේ මේ. හාලි හැටියෙන්ට දැන් දැවෙන ප්‍රශ්නයක් පවට සුළුහා මදධීම් පරිමාණ ව්‍යාරශේත්‍රය පත්වවෙලක් තින උශේෂ මේ බැංකෝලිින් අයකර නයපොලිය සම්බන්ධව සමහරාහිතන වැහිගෙන වෙහිගෙන න මට ුුණ දිනපතා මගේ බිතුරන්ගෙන් දන්න කියීන අයගින් රැකයා ඉල්ල වැඩිවෙලා තියනම තියරණ කියවල් මෙකර ගන්න බැරුව ඉතින් ඒක බැෑරම ප්‍රශ්නයක් බවට පත්වලදින ප්‍රධහනම සාධකයේ බවට පත්තලදින මේ උද්ධනය තුළ උදමනනිපාලි කිරරි ඳහ මහමන්කො විසින් පොලිය අන මත වැඩිකිරීම නිසා බැංකෝලින් සේවා ලබා ගැනීමෙන්දී අධි ගාස්තු අධික පොලිය නිසා මෙම කඩා හැලීමට පත්වවෙ ලදින එක පැත්තකින්. දෙක සමහර සුළු හා මධ්ධී පරිමාණ ව්‍යාපාර කර්මාන්ත කරණයගේ අමුදවිය විදේශයෙන් ලංකාවට මේ ආනායනය කර ගැනීම සඳහ තිබුණ ඇතහංචි මෑතකාලේ දැ සීමා නිසා ඒත අශ්‍යා මුද්‍රවී ලබා ගන්න බැරුව සමහරට තහනන් නොකරත් බැංකෝලෙන් එහෙද ඩොලල් ගන්න බැරිකම නිසා බුවගේ කාරණා නිසා තමයි මේ කර්මාන්ත මේ වෙනකොට යම් ආකාරයට කඩය වැටීමක් කට ලක්වෙලා තින්. මේකෙන් ගොඩම සඳහා විශේෂෙන්ම රජය නැදදිහත් පෙන්න්න ඕන ඒ රජය ඒ අන්සය හෝ මහාබැන්කුව සමග සාකච්ඡා කරල. ඒ සුළු හා මධ්‍යි පරිමාණ අන්ස වෙනුවෙන්. සාධාරණ මූල්ලි පහසුකං ලබාදීම කළි යති මම් දැක්ක මේ අයවැයනොත් යම් කිසි මිලියන ගානක්ුවෙන් කල තියන දේ වෙන්කරු ප්‍රමාණය කොහෙත්ම ප්‍රමාණෝත් භාවයක් මන් දකින්න නැහැ ඒ ප්‍රශ්ි ගොඩෙන්. ඉති මංහිතැන්නේ අර කිවෝවාගේ සීර හතරිස් දෙක රැකයා නියුක්තයක් තියෙන අන්සයක් මෙහෙම වැහිගෙන යන්න දුන්නහම ලංකාවේ රැකියයා වියුක්තිය. වැඩියීමක් වෙන හතරින් ආර්ථික ප්‍රශ්න පය සමාජ ප්‍රශ්න ඉරඟට කොල්ලකෑම් මේ සියල්ලම දැම් බලන්නකෝ අපි පාර යනකොට කල ලයිස්ස අපි වාහනයක් නම කීදනෙක් එනවද අපේ වාහනගාවට මේ කීයක් හරි දෙන්න කන්න කියලා. ස්සර වගේ නෙම අපි දැඒ අපි මාපකයක්. ඒ ඒ දැක්ඒ දකින සිද්ධී ඇත්තන්ගේ දේවල් මාපකයක් මෙ ඒ අන්සේ කඩා වැටීම තුළ. සවයන්ර කියවක් කරේ මි පහසුව මිනිසුන්ගේ මිනිදිගෙනනීමේ සක්තිය. මිනිස්සුන්ගේ මිලදිගී බයින් පවර එක නෑ බයින් පවරන්තකොට නිෂ්පාදනවලට අලවක් නෑ. ඉතින් මේ හා සම් ක මේ මේ කර. දම්වලක් වගේ දංවලක් ක්ගේ පුර යකික සම්බන්ධයින්නේ. ඒක නිසා මේක ලිහන්න ලේසි නෑහැ. නමුත් ඒ සඳහා අපිට විනාටි පහත්දාහයක මේ කතා කර ෙක්ල තරස් පක් හදන්න බැහ අනිවා වා ප්‍රම මහිතන් ඒ සඳහා සියලු මන්සේ එකයන්නේ යම්කිසි කවුන්සිලයක් හදලා මේ ඉතාම කෙටිකාලයක් තුළඒ ව්‍යෝසායකරු සම්බන්ධ කරගන බැංකුවන්ස සම්බන්ධ කරගන රජියත් මැදිත් වෙලා යම් කිසි ක්‍රියාමලයක් යෝදනා කරලා. මේ ඒකටයුතු කරන්න ද මම උදාහරණයක් කොසින් ප්‍රායික උදාහරණයක් කියන්න ලංකාවේ ජල බණ්ඩලියය වොටබෝඩ් එකට ජලාහාචාර්ට ප්‍රහණ බාවෝ කරනට කමිකල් සිම්පෝට් කරනවෙන ආනායිනය කරනවා. ඒ වෙනුවට මම දන්න පාර්ෂවයක් ලංකාවේ දේශී වසයෙන් ඒවල් ලංකාේ නිෂ්පාදනය කරන්න කර්මණ සාලා පටන් ගත්ත. නමුත් අර විදේශයෙන් ගේන ඒ කැමිකව සොලට ටැක්ස එකක් නෑ. ඒක නිසා ලංකායි නිෂ්පාදනය කරනට කරලා ිකුණනට වඩා විදේශයෙන් ගේන ක ඩුට ගන්න පුළුව.ඇ අර කරමාතය ැකින්න නෑන මේ මේක තරු උදහරණයක් ඉති රජ ප්‍රතිපත්ති බදුප්‍රතිපත්ති හද්දී. ඕ නිරේක්ෂණය කරන්න ඔවා විමර්ශය ලක් කරන්න ඕන කළ ඒ හැම ඒ කැන මේ පරල් ව ේෂට එක්නය එක මේවා. එක එක අරගන බලලා ඒවා ක්‍රියාප කරන්න යම්කිාජනයකාර්මික සංහද මණ් ලේවේවා කර්මාන්ත මත්‍යන්සේ වේවා මැදිහත් වෙන බාණඩගරත්තක සාකච්ා කල ඒ ප්‍රතිපති හදන්න ඕොන්. එකලා ඒ කර්මාන්ත ආරක්ෂා කිරීමත් එ තුර විදේශ මනිමේ ගලනයැ පෑම යම් ප්‍රමාණ හල අඩුවෙනවන ඒේ දිරිමත් කරන්න ඕවන ඒම ක්‍රියමලයක් මන්දකින්න දේව නිර දි වෙනවනක් ප්‍රශ්මට සෑහ ු හ පුළුවන් ම වි්වාස. හිතවවන අපට ලබේති කාලවේලා බනක්ම තිනින් අවසසානයි හැබයි මේ කතාබා අවසන් කරන්නට මටහිතන්නේෙත්න අසේන මහත්මගේ තරමටම ප්‍රයෝගික දැනුම් සම්භහරයක් මේ නිවදන අසනසිට මටත් නිවසේ සිටිනෝපටත් මේ ආරධිකසුනේ සිට සනිවෙදෙන වනට ඇති. ඉරිමත්ම විස්තූතියි අසේන මහත්ම තාමත්ම කාරය බහර දිිනචරෝයා පක්තුල දීර්ග කාල ආරධන ප්‍රතිපයක් ඉතර තයි මෙතු අදවසේදය පපතති අඇල් පපතිගන්න මේ දැනම් සම්භාරය ඉතාමත්ම ප්‍රායෝගික නිසාමයි. පේ වැඩැටහ සංකල්පයට මේ දැනුම අ්‍යවශය කියලා අපකල්පනක් කරක්. ඉතින් රාජ්‍යංශයත් පෞද්ගරිකංශයේ දැන්ත අදකම් සම්භාරයක් එක්ක අපහ අත්තර පැදගත් ඇසේ ඉදවල මහතාරනයේ බොහත් විස්තුතියි බතුමන්ට එසේනම් ප්‍රේහෙතවතුනි අවසරදෙන් අදර සමුගෙනයන්නට අපනැවතත් ුණගැහැම ශුලංකාවේ නාගතය වර්මානයේ සිට කතාය කරන්නට. මේ ෆියජ මැප් උපට ජය. .